සිිස්ටම් චේන්ජ එකක් ගැන කතා කරන විට මනුෂ්‍යයා ඇතුළතින් වෙනස්වීම අනිවාර්ය බව අපි තේරුම් ගන්නවා. ඒවගේම ඒ ඇතුළත වෙනස්වීම දවසකට මොහොතකට එක කාල පරිච්ඡේදයකට විතරක් සීමා වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම ඒ පුද්ගලයා තුළ වෙනස්වීම කියන එක සිදුවෙන්නටම ඕන කරනවා. මේ නිරන්තර වෙනස්වීම එනම් අලුත් සිස්ටම් එකට පුරුදුවීම සහ ඒ තුළ තව තවත් ඉදිරියට යෑම සිදුවෙන්න නම් අපේම පෞද්ගලික ජීවිතය තුළ ඒ සඳහා පෞද්ගලිකවම කැපවීමක් වැයවීමක් සිදුවිය යුතුමයි. ඒ ගැන අපි කොච්චර කියව්වත් කතා කරත් දේශනා ඇසුවත් සම්මන්ත්‍රණ පැවැත්වුවත් වැඩක් නෑ. මගේම ජීවිතය තුළ පෞද්ගලිකව ඒ සඳහා කැපවීමක් නැත්නම් අනිත් අයගේ කැපවීම බලාපොරොත්තු වෙලා මගේ කැපවීම මම සිදු කරේ නැත්නම් ඒ සිස්ටම් චේන්ජ් එක ෆේල් වෙනවා. එම නිසා අපි සිස්ටම් චේන්ජ් එකක් ඇති කර ගැනීමට අපේම ජීවිතය අභ්‍යන්තරයෙන් වෙනසක් අපි නිරන්තරයෙන් ඇති කර ගන්න විට ඒ සඳහා අපට බොහෝ දේවල් අත්හරින්නට පූජා කරන්නට වැය කරන්නට සිදු වෙනවා නිරන්තරයෙන්. ඒ වගේම ඒ සිස්ටම් චේන්ජ් එක සිදුවන පිණිස අපි අපේ ජීවිත පෞද්ගලිකව කැප කරනවා කියන්නේ අපේම ජීවිතය තුළ අලුත් විනයක් අපි හදාගන්නවා. මන්ද අපි පැරණි ක්‍රමයකට පැරණි විනයකට අපි පුරුදු වෙලා තියෙනවා. දැන් එහෙම බෑ. සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපි ඒ සඳහා අපේ ජීවිතයට අලුත් විනයක් අපි හඳුන්වා ගන්නට ඕන. ඒ අලුත් විනය තුළ අපි නිරන්තරයෙන්ම හැඩගැහෙන්න ඕන. එතකොට අපේ පරණ සිරිත් පුරුදු මේවා අතාරින්න සිද්ධ වෙනවා. ඇතැම් විට අපි බොහොම ආශා කරන අපට බොහොම ලාභදායි වන දේවල් අතහරින්න සිදු වෙනවා. නමුත් අලුත් විනයකට අපි හැඩගැහෙනවා කියන්නේ ඇත්තෙන්ම අපේ ජීවිතයට අලුත් විනයක් අනුව ජීවත් වීමට අපි ඉදිරිපත් වීමයි. කිතුණු අපේ අත්දැකීම තුළ විශේෂයෙන්ම අපට දේව අනුග්‍රහය ලැබී තිබෙන්නේ දෙවියන් වහන්සේ තුළ අලුත් විනයානුකූල ජීවිතයක් ගත කිරීමටයි. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන් දස පනත යටතේ එහෙම නැත්නම් ව්‍යවස්ථාවක් යටතේ මනුෂ්‍යයා අලුත් ක්‍රමයකට හැදෙන්න උත්සාහ කරා. නමුත් ඔහුට තමාගේ ශක්තියෙන් ඒක කරගන්න බැරි වුණා. එතනදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොවට පැමිණීම හා උන්වහන්සේගේ කුරුසියේ මරණය සහ නැවත නැගිටීම තුළින් අපට අලුත් විනයකට හැඩගැසීමට දෙවියන් වහන්සේ තුළ අලුත් ක්‍රමවේදයකට සිස්ටම් චේන්ජ් එකකට ඉදිරිපත් වීමට දේව අනුග්‍රහය අපට ලැබී තිබෙනවා. ඒ නිසා අපි තවත් මේ විනයවත් අපේ පෞද්ගලික කැපවීමවත් අපි දකින්නේ අපට බාහිරව තිබෙන අපට බලහත්කාරයෙන් පොවන්ට උත්සාහ කරන දෙයක් හැටියට නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ වටිනා ජීවිතය අප වෙනුවෙන් වැය කරලා අපට ඒ දෙවියන් වහන්සේ දී තිබෙන අලුත් ජීවිතේ අලුත් විනයකට අනුව හැඩගැසීමට දේව අනුග්‍රහය තුළ අපි ක්‍රියා කිරීමයි. ඒ නිසා හිතවතුනි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරන විට ඇත්තෙන්ම දෙවියන් වහන්සේ අපට දී තිබෙන දේව අනුග්‍රහය තුළ අපි නිරන්තරයෙන්ම ඒ අලුත් ක්‍රමයට හැඩගැසෙමින් කැපවෙමින් ඒ අනුව
විනයානුකූල ජීවිතයක් ගත කිරීමට අපි සියලු දෙනා ඉදිරිපත් වෙමු. ඔබ සෑම දෙනාට ජේසු පිහිටයි.